Bhagavato Arahato Samma Sambuddhasse. Namo tassa Bhagavato Arahato Samma Sambuddhasse. Namo tassa Bhagavato Arahato Samma Sambuddhasse. Hondai teruwan saranai kunci daru deriyan silu dinata. Ada dina ape ogolanta itihase ugan e pachansa visin aradhana karante duna oyalata dharma karunak desana karala oyalage idiri anagathe yahapat wenna vidihata kohomada api geniyanne kiyana ekin podi anusasanawak karanna kiyala itin e anu me punji petaw sielo dinama sudanam wenne swalpa welawak dharmaya shravane karanna. ඉතින් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා වගේම ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්ම අවවාදයක් දෙනවා පුතේ හැම ස්වාමීන් වහන්සේ නමක්. ඒක තමයි තමන්ගේ හිත බාහිර අරමුණු වලට නොයවා ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්නකොටත් ඒ වගේනේ. ඕගොල්ලෝ ඉගෙන ගන්නකොටත් එක එක තැන් වලට ඕගොල්ලන්ගේ හිත ගියොත් ඕගොල්ලන්ට ඒ ගුරුවරු ගුරුවරියෝ උගන්වන දේ හරියට ඕගොල්ලන්ගේ මනසට යන්නේ නැති වෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඕගොල්ලන්ගේ අධ්‍යාපනය විභාග ෆේල් වෙලා ඕගොල්ලන්ට අඩා කප්පල් වෙන්න ඉඩ තියෙන අධ්‍යාපනය. ඉතින් ඒක නිසා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ ස්වාමින් වහන්සේලාගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියෙක්ගේ වෙන්න පුළුවන්. ගුරුවර ගුරුවරියන්ගේ වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම දෙයක් ඕගොල්ලෝ වෙනුවෙන් කියනකොට ඕගොල්ලන්ගේ මනස හදාගන්න ඕනේ මුලින්ම ඒ කියන දේ හොඳට සවන් දෙන්න. ඒ වගේම තමයි මේ සවන් දෙන දේ ධාරණය කරා. ඒ වගේම තමයි තව එකක් තියෙනවා. ධාරණය කරගන්නා වගේ මේක භාවිතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට බුද්ධ දේශනාවේ කියන්නේ ජානතෝ පස්සතෝ කියලා කියනවා. ජානතෝ කියන්නේ දැනගන්නවා. පස්සතෝ කියන්නේ මේක භාවිතා කරනවට. තව කියනවා ඔකට භාවිතායේ බහුලීකතාය කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි දැන් ගුරුවරු ගුරුවරියන්ගෙන් දෙන දේ ඔය ආගෙන හිටියට හරියන්නේ නැහැ. මේක හොඳට තමන්ගේ මනසට අරගෙන ධාරණය කරගෙන කියන දේ ක්‍රියාවෙන් කරලා බලන්න ඕනේ. දැන් ගණනක් හදන්න කියලා දුන්නා. එතකොට ඊගාවට දැන් ඉතිහාසස නම් ඉතිහාස පාඩම කියන ඒවා කියනකොට ඕගොල්ලොත් ඒ පොතපත කියවලා ඒ අත්දැකීම ඕගොල්ලෝ ලබන්න හුඹේ. එහෙම නැතුව අපිට බෑ අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒක නිසා හොඳට මේක මතක තියාගන්න ඕනේ. හැමෝම මුලින්ම කරන්න ඕන දේ තමයි අනුන්ට සවන් දෙන්න හුරු වෙන එක. සවන් දීමම තමයි පුතේ ඕගොල්ලන්ගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න තියෙන මුල් හේතුව. අපි හැමෝටම වෙලා තියෙන්නේ අපි කැමති නැහැ අනුන් කියන දෙයට සවන් දෙන්න. අපි මොකද කරන්නේ? අපි ඒ අයත් එක්ක තර්ක කළා. එතකොට අපේ අපි ළඟ යම් මතයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ළඟ යම් අදහසක් තියෙනවා නම් අපි හදන්නේ ඒක උලුප්පන්නේ. එහෙම නැත්නම් ඒක ඉස්මතු කරන්න මිසක් අපි අනිත් අය කියන දේ අහන්න කැමති නැහැ. දැන් ඕගොල්ලොත් එහෙමයි. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ දෙමව්පිය බලන්න ඔච්චර ඕගොල්ලන්ට මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවද කියලා දෙමව්පියෝ. දැන් එතකොට ඕගොල්ලෝ පුංචි දරුවෝ වුණාම ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දෙමව්පියෝ කියන දේ අහන්න මුලින්ම. ඕගොල්ලෝ මුලින්ම හැදෙන්නේ දෙමව්පිය ළඟ. ඉතින් ඒක නිසා අම්මා තාත්තා හොඳට මේක මතක තියාගන්න ඕනේ. කවදා ඕගොල්ලෝ මොන තරම් ලොකු තැනකට ගියා. කොයි තරම් උසස් තැනකට ගියා අම්මා තාත්තා හොඳට තේරුම් ගන්න පුතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ gedara budun කියලයි. අම්මට තාත්තට යම් කෙනෙක් යම් විදිහක වරදක් කරනවා නම් එහෙම නැත්නම් රවණවන අර අපේ මට මතකයි සින්දුවකුත් තියෙනවා අම්මට තාත්තට රැව්වොත් දරුවෙක් ඒ ඇස් පුපුරලා යනවා කියනවා. රවන්නේ ඇස් දෙකෙන්. ඒ රවණ ඇස් පුපුරලා යනවා කියනවා. හතරට පැලෙනවා කියනවා. ඉතින් ඒක නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට බැන්නා වගේ ගැහුවා වගේ තමයි පුතේ ඒහා සමානම පාපයක්. එහෙම නැත්නම් පවක් තමයි සිද්ධ වෙන්නේ තමන්ගේ දෙමව්පියන්ට තමන් මොන විදිහකට හරි වරදක් කළොත්. ඒකින්ද ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ සිත් ඇතුළේ ඕගොල්ලෝ කෙරෙහි ගොඩක් බලාපොරොත්තු තියාගෙන. අන්නේ බලාපොරොත්තු ටික සාර්ථක කළා ඕගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න එක තමයි පුතේ ඕගොල්ලෝ කරන්න ඕනේ එකම දේ.
මම් පුතේ වැඩම කරන්න යෙදුනා එක දවසක් හිරගෙදරට මේ හිරගේ තියෙන්නේ බදුල්ල පැත්තේ තියෙනවා සිරගයක් මේ සිරගෙදර ඉන්නේ ඔක්කොම වැරදිකාරයෝ ඒ වැරදිකාර වැරදි කළා දඬුවම් බිඳිනවා අවුරුදු 20 30 සමහර ජීවිතාන්තය දක්වා එහෙම ගියා ඉන්නේ ඒගොල්ලන්ට එළියට එන්න විදිහක් නැහැ ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලෝ දැකලා නැහැ වැරදි කළාම වෙන දේවල් ඒ වගේ තමයි පුතේ අපායට ගියාම අපිට ඕන විදිහට ඉන්න බෑ දැන් මෙතන ඕගොල්ලෝ සෙල්ලම් කළා මොනව හරි කැමති දේ යමලට තාත්තලාට කියලා ගෙන්නගෙන කාලා එහෙම ඉන්නවනේ ඕගොල්ලෝ සතුටින් හැබැයි හිරගෙදර එහෙම නැහැ ඕගොල්ලන්ට කැමති දේවල් හම්බ වෙන්නේ නැහැ දෙන්නේ පුතේ ලුණු නැතුව කැමති ඒ වගේම තමයි පොඩි අර මේ ඔය ඕගොල්ලෝ කනවා වගේ ඔය මස් මාළු එහෙම නැහැ ඒගොල්ලන්ට ඕන දෙයක් දෙන්න ඒ වගේම තමයි ඕගොල්ලෝ දන්නවද පුතේ හිරගෙදර හාල් ගරන්නේ නැහැ ගල් පිටින් කන්න දෙන්නේ වැලි තිනවා හාල් වල ඒ වගේම හාල් මැස්ස එහෙම හැදුවොත් හොදන්නේ නැහැ එහෙමම දෙන්නේ හොදන්නේ නැතුව අමුවෙන්ම තමයි මේ අර හොදන්නේ නැතුව නිකන් වතුරට දාලා ඔලේ රත්ලා මිරිස් ටිකක් දැම්ම දුන්නා එහෙම තමයි ඒව තමයි කන්න තියෙන්නේ ඕගොල්ලෝ දන්නවද නිදා ගන්න තියෙන්නේ පුතේ එක්කෙනෙකුට ඔක්කොම එකට ඒකනේ අර දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ මේ කොරෝනා රෝගය ඉරකෙවල් වල වැඩිපුර හැදුනේ ඇයි ඒගොල්ලෝ එකට නිදා ගන්න අතක් එහාට දාන්න විදිහක් නැහැ අතක් එහාට දැම්මොත් ඉරකාරයන් ඔක්කොම ඉන්නේ හරි සැරයි ඒගොල්ලෝ අනිත් පැයට ගහන්න යන ඔබ මොකද මගේ තැනට ආවේ කියලා ඒ වගේ තමයි පුතේ එළියට යන්න නැහැ එළියක් බලන්න නැහැ සමහරු යකඩ කූඩු ඇතුලේ ජීවිතාන්ත දා ඉතින් ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ ඒ අපි අපායේ නෙමෙයි මේ ලෝකේවා ඉතින් ඒක නිසා අපි දෙමෝපියන්ට ඒ වගේ වැඩිහිටියන්ට මොනම විදිහකවත් තමන්ගේ අතින් දැන නොදැන පුතේ වැරදි කරන්න හොඳ නැහැ. එහෙම කළොත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒවැ ප්‍රතිවිපාකය පුතාලට භුක්ති විඳින්නේ නෑ. පුතේ මම පුතාලට චූටි කතාවක් කියන්නේ. එක පොඩි පුතෙක් හිටියා. මේ පුතා ඉස්කෝලේ ගියාම මොකද කරේ? මේ පුතා ඉස්කෝලේ ගියාම පුතේ මෙයා මුලින්ම කරපු දේ තමයි ළමයෙක්ගේ මකන කෑල්ලක් හොරකම් කරා. මේ මකන කෑල්ල හොරකම් කරාම මෙයා ගෙදරින් දීපු සල්ලි වලින් කරපු දේ දැන් මකනයක් ගන්න කියලා දීපු සල්ලි වලින් වෙන ටොපි චොකලට් කාලා විතර වෙලා මෙයා මකන කෑල්ල හොරකම් කරගෙන තියාගෙන හිටියා. ඊට පස්සේ දෙවනි දවසේ මෙයාට පැන්සලේ ඉවර වෙලයි කියලා පැන්සල ලියන්න බෑ කිව්වහම ගෙදරින් සල්ලි දුන්නා මෙයා මොකද කරේ? පැන්සල හොරකම් කළා එදා. ඔය විදිහට පුතේ මෙයා හොරකම් කරන්න හුරු වුණා. හොරකම් කරන්න හුරු වෙලා අවසානයේ ඉගෙන ගැනීම පැත්තකින් තියරෙලා මහා හොරෙක් වුණා. මහා හොරෙක් වෙලා අවසානයේ මොකද වුනේ? පුතේ හිරගෙදරට යන්න වුණා. මම ගියාට පස්සේ මට හම්බ වෙච්ච එක හිරකාරයෙක් කියපු කතාවක් ඔය. ඉතින් ඒ නිසා පුතේ අපි කවදාකවත් හොරකම් කරන්න ඕනේ. අපි කරන්න ඕනේ එකම දේ තමයි අපිට කරන්න පුළුවන් නම් අනුන් වෙනුවෙන් යම් උදව්වක්. අන්න ඒක කරන්න ඕන. හිතන්නකෝ මෙහෙම දැන් අපි හිතමුකෝ කෙනෙකුට ඉස්කෝලේ ගියාම පැන්සලක් නැහැ. දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන් අතර ඉස්කෝලේ ඉන්න පුළුවන් දුප්පත් දරුවෝ. අම්මා නැති, තාත්තා නැති, ඉගෙන ගන්න විදිහක් නැති. එහෙම අය ඉන්න පුළුවන්. ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ට ඕගොල්ලන්ගේ අම්මලා එක්ක කතා කරලා තාත්තා එක්ක කතා කරලා අනේ තාත්තේ අම්මේ අපි මෙහෙම දෙයක් කරමු. මෙන්න මේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාට ඉගෙන ගන්න විදිහක් නැහැ. අපි එයාට උදව් කරමු කියලා ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ පුතේ. ඒ අයට උදව් උපකාර. එතකොට තමයි ඕගොල්ලෝ තුල මානුෂීය ගුණ ධර්මයක් කොට නැගේ. නැත්තම් අපි පුතේ මිනිස්සු වගේ නෙමෙයි. දැන් ඕගොල්ලෝ දැකලා තියෙන නේද? දැන් ඕගොල්ලන් ගෙදර ඔය ඉන්නවනේ සුරතලේට ඇති කරන්නේ උන් ඉන්නවා. එතකොට එහෙම මෙහෙන් ඇවිදින් ඉන්න ඔය බලු බල්ල. දැන් බලන්නකෝ ඔය බල්ලෙකුට එක බල්ලෙකුට කෑම ටිකක් දීලා අනිත් බල්ලටත් වෙනම දෙන්න බලන්න. ඒ දීපු ගමන් මොකද කරන්නේ? මේ බල්ල කන වැඩේ ඌ කන එක පැත්තකින් තියලා අනිත් එකාගෙකට පයි. පැනලා ඉවරලා ඒක කනවා. ඉතින් එහෙම කරන් පුතේ අපි මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕන දේ තමයි අපේ ප්‍රයෝජනෙට තියෙන එක හරි. දැන් හිතන්නකො මෙහෙම දැන් ඔයාලා ළඟ පැන්සල් දෙකක් තියෙනවා ඉස්කෝලේ ගියාම. අපි තුම කාලඟ හරි යාළුවෙක් ළඟ නැහැ. පෑනක් හරි පොතක් හරි. ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කරගෙන ඔයා ලියලා ඔයා හොඳට ඉගෙන ගන්න කියලා. ඔයා අවංකවම ඔයාගේ හිතට නැගෙන අවංක චේතනාවෙන් ඒ ඔයාගේ යාළුවට ඒක පරිත්‍යාග කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එතකොට තමයි පුතේ හොඳට තේරුම් ගන්න ඕගොල්ලන්ට අපි කියන බෝසත් දරුවෝ කියලා. දැන් දහම් පාසල් යන මේ පුංචි දූල පුතාලා. එතකොට ඔයයිට අපි කියන්නේ බෝසත් දරුවෝ. දැන් අපේ දහම් පාසලෙත් ඉන්න පුංචි පැටව ගොඩක්. එතකොට ඒ අයට අපි කියන්නේ බෝසත් දරුවෝ. අර තියෙන දහම් පාසල් ගීතේ. ඉතින් ඒ වගේ බෝසත් දරුවෙක් කියන්නේ පුතේ නමට නෙමෙයි.
ක්‍රියාවේ අපි ක්‍රියාව කරන්න ඕනේ. අපි ක්‍රියාව හරියටම කරන්න ඕනේ. අපි දන් දෙන්න ඕනේ. එතකොට අනිත් අයට පිහිට වෙන්න ඕනේ. මොනම විදියකවත් හිංසාවක් පීඩාවක් අපි අනුන්ට කරන්න හොඳම නෑ. දැන් ඕගොල්ලෝ දන්නවනේ බුදුරජාණන් වහන්සේ පුතේ දවසක් වැඩම කරනකොට පුංචි දරුවෝ ටිකක් මොකද කරන්නේ? ගැරන්ඩි කුටි හිංසාව. බුදුරජාණන් වහන්සේ මොකක්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේ අහන දරුවනේ නොබලා කැමතිද කවුරු හරි ගහනවට දැන් අපේ චූටි පුතාලටත් දූලටත් කවුරු හරි දැන් අපි හිතන්නකෝ කවුරු හරි ඇවිදින් ඔයාලට ගහනවා කියලා ඕගොල්ලෝ කැමති නෑනේ දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ අහන ඕගොල්ලන්ට හිංසා කරනවට කැමතිද ඕගොල්ලෝ ඒගමනේ කියනවා ඒ දරුවෝ ටික අනේ නෑ බුදු පියාණන් වහන්සේ එහෙමනම් ඔය අහිංසක ගැරන්ඩියක් කැමති නෑ දරුවනේ හිංසා පීඩා කරනවට ඒකින්ද ඔය දරු ඔය ගැරන්ඩියට යන්න අරින්න කියනවා ඉතින් මොකද කරන්නේ මේ දරු ගැරන්ඩියට යන්න දෙනවා ඉතින් බලන්නකෝ කොච්චර හොඳ මෛත්‍රියක් කරුණාවක් බුදුරජාණන් වහන්සේ කිව්වද කියලා. ඒක නිසා පුතේ අපි කල්පනා කරන්න ඕනේ අපි අකමැතිනේ දැන් ඕගොල්ලන්ගේ පැන්සල හොරෙන් ගන්නවට කවුරුත් කැමති නෑ. ඔයාලා කැමති නෑ. ඔයාලගේ මොනවා හරි දෙයක් හොරෙන් ගන්නවට එතකොට ඔයාලට හිංසා කරනවට ඔයාලා කැමති නෑ. අන්න ඒ වගේ තමයි පුතේ හොඳට තේරුම් ගන්න වරදක් කරන්න යනකොට මම අකමැතිද ඒ වගේම අනිත් කෙනත් ඒකට අකමැතියි. එහෙනම් මං අකමැති දේ කරන්න හොඳ නෑ. මං එය සතුටින් තියන්න මම මේ ලෝකෙට ඉපදුනේ අනිත් අය සතුටින් තියන්න. තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන ඔන්න ඕක. අන්න ඒක ඇති වෙන පුතේ හරියටම හරි. දැන් දහම් පාසල් ගැන මතක් කරානේ. මම ඕගොල්ලන්ට කියන්නම් තව හොඳ වචනයක්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. දැන් මේ ජූටි පුතාලා මම දන්නවා අම්මත් එක්ක ටවුන් එකට ගියා වෙන්න පුළුවන් දැන් සුපර් මාකට් වලටත් යන අය ඇතිනි ගොඩක්. එතකොට ඒ වගේම කොහේ හරි අපි හිතමුකෝ සමහර විට ඉස්කෝලේ ගාව තියෙන්න පුළුවන් මොනවා හරි ඔය කෝපි චොකලට් වගේ දේවල් විකුණන තැන්. එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? මේව කනවා. ඒ විතරක් නෙමෙයි මම දන්නවා ජෝටි පුතාලා හරි ආසයි බීම ಜಾති බොළු. එතකොට නූඩ්ල්ස් වර්ග. ඔය වගේ දේවල් වලට ගොඩක් ඕගොල්ලෝ කැමතිනේ. දැන් පුතේ අපි කල්පනා කරන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ එකම දේ තමයි අපි ලොකු විනාශයක් කරගෙන යනවා දැන්. මේක අපි තේරුම් ගන්නවා. පුතාලා දන්නවනේ දැන් පුතාලා හුරු වෙලා තියෙන්නෙම ටෝපි එක කාලා කොලේ ඉදර අර යන්නේ නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කරන්නේම ඒක බිමට දාන. ඒ වගේම තමයි චොකලට් එක කාලා කොලේ බිමට දානවා. එතකොට අර ඔය තියෙන එක එක ඔය ටොෆි ජාති තියෙන පැකට් වර්ග. එතකොට බයිට් පැකට්. අරවා මේ ඕවා කාලා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒව දානවා බිමට. ඒ දැම්මහම කල්පනා කරලා බලන්න ඒ දැම්මම පුතේ වහිනා විශේෂයෙන් අපේ බස්නාහිර පළාතේ නම් හරියට ඩෙංගු තියෙනවා මේ දවස්වල. දැන් ඊයේ පෙරේද අපි ගමේ වැඩම කරලා එන්න ගත්තා. අපිට දැන් හාමුදුරුවෝ එදා නැවතුනේ හාමුදුරුවන් ගෙදර. හාමුදුරුවන් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. ඉතින් ඒ ගෙදර නැවතුනහම පුතේ එහෙ ඉන්න බෑ මදුරුව හරියට. ඉතින් බලන්නකෝ දැන් ඒවැ ඩෙංගු මදුරුවත් ඉන්නවා. එතකොට ඇයි ඒවට මොකද්ද හේතු වෙලා තියෙන්නේ? ඔන්න එක එක බලන්න කල්පනා කරලා ඕගොල්ලන්ට හිතෙන්නේ ඕගොල්ලෝ කරන්නේ චූටි වරදක් කියලා වෙන්න. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැහැ මේ ටොපි කොලේ බිමට දාන එක වරදක් කියලා වෙන්න. හැබැයි පුතේ ඔයා වගේ 10 දෙනෙක් බිමට දැම්මොත් ටොපි කොල 10ක් එකතු වෙන. ඔය ටොපිකොල වල පුතේ වැස්සහම වතුර පිරෙනවා වගේම ඕවා ගිහිල්ලා කාණු වල හිර වෙනවා. හිර වෙලා වතුර બ્લોක් වෙන්න ගන්න. මේ විදිහට පුතේ වතුර එකතු වුනහම මේකේ මදුරුව හැදිලා මදුරුව පැටව දාලා ඉවර වෙලා ඩෙංගු මදුරුව හැදෙනවා. බලන්න ඕගොල්ලෝ දන්නේ නැතුව ප්‍රාණඝාත අකුසලයේ කරන හැටි හොඳේ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ කියනවානේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා. දැන් ඕගොල්ලෝ දන්නේ නැතුව මේ වරද කරනවා. දැන් බලන්න ඒ විදිහට ඕගොල්ලෝ මේ ටොෆි කොලේ දාලා මදුරු හැදුනහම දැන් හිතන්නකෝ දැන් මදුරුව ලොකු වෙලා විර වෙලා මේ මදුරුව මොකද කරන්නේ ගිහිල්ලා කාව හරි කනවා කියන්නකෝ දැන් මදුරුව කනවනේ කෑවට පස්සේ අපි හිතමු ඩෙංගු මදුරුවෙක් කියලා. එතකොට මොකද වෙන්නේ අර ආපු කෙනා මැරෙනවා. දැන් බලන්න පුතේ ඕගොල්ලෝ මේ මරණයට වග කියන්න ඕනේ නැද්ද කියලා. ඕගොල්ලෝ ටොෆි කොල ෆයිට් පැකට් එතකොට චොකලට් කොල එතකොට ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ බොන වතුර බෝතල් ඒවත් ඉසි කරනවා. මම දැකලා තියෙන වැඩි හිටියෝ පව යනකොට බස් එකේ වතුර බෝතලේ බොනවා බීලා අර ජනේලෙන් එළියට වීසි කරනවා. බලන්නකො කොච්චර නරක වැඩක්ද කියලා. ඒක නිසා දැන් ඒ විදිහට පුතේ බලන්න ඒ අය එතකොට මිය යනවා. එතකොට ඕගොල්ලන්ගේ මාමලා වෙන්දලා සීලාච්චිලානේ මේ විදිහට මේවා ඉන්නේ. අපේ ලංකාවේ ඉන්න හැමෝම අපි නෑදෑයෝනේ. එතකොට ලංකාවේ විතර නේ පිටරට ඉන්න අය පව මිනිස්සු අපි හැමෝම නෑදෑ. එතකොට ඒ අය මිය යනවා. දැන් බලන්නකො එතකොට එහෙම මිය ගියාම මොකද වෙන්නේ කියලා. ඕගොල්ලෝ ඒකට උපකාර කළානේ. ඕගොල්ලෝ හේතුව කළානේ. ඕගොල්ලන්ට පුතේ අකුසලයක් සිද්ධ වෙනවා. හරියට බැලුවොත් මිනිමැරුමට නඩු දාන්න ඕනේ ඕගොල්ලන්ට. ඉතින් ඒක නිසා
එතන ඕගොල්ලන්ගෙන් අකුසලයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇයි බලන්නකෝ මෙහෙම. බලන්න මේ දැන් හිතන්නකෝ මදුරුව එනවා කියලා දැන් ඩෙංගු මදුරුවෙක් නෙමෙයි. අපි හිතමු දැන් මදුරුව හැදුනා මදුරුව එනවා. ඇවිදිල්ල වියර වෙලා මදුරුව කනවා. කනකොටම ඕගොල්ලෝ මදුරුව පිබලයින් කරන්නේ නැහැ නේ මන් දන්නවා චුටි පුතාලා දුවලා මොකද කරන්නේ? මදුරුවට ගහනවා ටෝල් ගහලා. ගැහුවා මොකද වෙන්නේ? මදුරුව මැරෙනවා. දැන් බලන්නකෝ ඒ මදුරුවෙක් උපද්දවලා ඌව මරන්න ක්‍රියා කවුද හේතු කළේ කියන්නේ? ඒත් ඕගොල්ලෝ දාපු පොලිතින් කොලේ හින්දානේ. ඉතින් පුතේ දන්නේ නැතුව ඕගොල්ලෝ දන්නේත් නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ කවුන්ට් එකට ඕගොල්ලන්ගේ ගිණුමට ප්‍රාණඝාත අකුසල් කර්මය සිද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ දැන් බලන්නකෝ අකුසල් කර්ම සිද්ධ වෙනකොට මොකද ඕගොල්ලන්ට වෙන්නේ කියලා. දැන් මේ විදිහට අකුසල් සිද්ධ වෙනකොට පුතේ වෙන්නේ ඕගොල්ලන්ගේ ඉදිරි ජීවිතේ ඔගොල්ලෝ වැඩි හිටියෝ තත්ත්වයට එනකොට පුතේ ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලන්ට තියෙනවා අපේ බුද්ධ දේශනාවෙන් උම වැඩිය කියන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ගේ තියෙනවානේ අපල එනවා කියලා ඔගොල්ලන්ට. අපල කියන්නේ පුතේ අයහපත් ඵල. අයහපත් ඵල කියලා කියන්නේ ඕගොල්ලෝ කරපු වැරදි ක්‍රියාවලට ඕගොල්ලන්ට ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. අර කතාවක් තියෙන්නේ නේද? වපුරන දෙයමයි අස්සන්න ලැබෙන්නේ කියලා. ඒ වගේ ඕගොල්ලෝ කරපු වැරදි දේවල් වලට ඕගොල්ලන්ට ප්‍රතිඵල එන්න ගන්නවා. එහෙම නැත්නම් අකුසල් විපාක ප්‍රතිපාක ඵල විපාක දෙන්න ගන්නවා. අන්න එදාට පුතේ ඔය සියලුම අකුසල් කර්ම ඕගොල්ලන්ට ඵල විපාක දෙන්න. මොකද ඒවැ ප්‍රතිඵල ඇටිට ඕගොල්ලන්ට වෙන්නේ. ඕගොල්ලන්ට පුතේ ඉගෙන ගන්න බැරි වෙනවා අධ්‍යාපනයේ කඩාවැටෙන. එතකොට ඕගොල්ලන්ට නොයෙකුත් විදිහට මතක ශක්තිය නැති වෙලා යනවා. ඒව විතරක් නෙමෙයි. ඕගොල්ලන්ට තව සමහර විට දැන් ප්‍රාණඝාතය කරපු නිසා ජීවිතහානි පවය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම අඳුරන මහත්තයගේ පුතෙක් හිටියා බොහොම දක්ෂයි. ඊයේ ඩීඑස් සේනානායක කොලෙජ් එකට ඔය මේ කොළඹ පුරැල්ලේ තියෙන මම බොහොම පෞද්ගලිකව දන්නවා මේ දරුවා බොහොම හොඳට ඉගෙන ගත්තා. ඉගෙන ගෙනගෙන ડોක්ටර් කෙනෙක් වුණා. අනේ පුතේ ડોක්ටර් කෙනෙක් වෙලා මාස 6යි රාජකාරී කරේ. යනකොට වාහනේ අර ලොකු කන්ටේනර් එකක් එක්ක හැප්පිලා එහෙමම මැරුණා. ඉතින් මම අඳුරන අපේ මහත්තයගේ පුතේ. ඉතින් ඒගොල්ලෝ මායික කුංචි කාලෙත් හරි එකතුයි දරුවෝ ටික. ඉතින් ඒ දරුවා නැති වුණා. බලන්නකෝ අන්නේ ඒ වගේ නොයෙකුත් අකුසල් විපාක එන්න ගන්නවා. ඒක නිසා පුතේ කවදාකවත් හොඳට මතක තියාගන්න ඕනේ. තමන් කරන්න තියෙන පළවෙනිම දේ තමයි පුතේ මේක හොඳට මතක තියාගන්න ටොපි චොකලට් කන එක නවත්තන්න. ඊට වැඩි අපේ අපි 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 ලංකාවේ අපි බෞද්ධ විතරක් නෙමෙයි අනිත් ආගම් වලටත් අපි ගරු කරන්න ඕනේ බෞද්ධ කියලාම නෙමෙයි මේ හැම ආගමකින්ම. දැන් ඒකත් මම මතක් කරන්නම්කෝ. අපි හුඟක් අය කියනවානේ දැන් බෞද්ධය විතරයි අපි විතරයි මේක ඉන්නවා. එහෙම නෑ පුතේ. ක්‍රිස්තියානි ආගමේ, මුස්ලිම් ආගමේ, හින්දු ආගමේ මේ සියලුම අපේ බුදුරජාණන් වහන්සේ හැමෝම පුතේ මේ ආගමික නායක සියලු දෙනා. හොඳට මේක මතක තියාගන්න. අපිට පින්නලා දීලා තියෙන යහපත යහපත් විදිහට ජීවත් වෙන විදිය. ඒ වගේම තමයි කවදාකවත් ඔයගොල්ලෝ කල්පනා කරගන්න ඕනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කිසිම ආගමකට පුතේ ඇඟිල්ල දික් කරන්න එපා. මේ ආගම වැරදි අපේ ආගම හරි කියලා. එහෙම කරන්න එපා. ඒ ආගමික නායකයින්ට අපි අපේ බුදුරජාණන් වහන්සේට ගරු කරනවා වගේම ඕගොල්ලෝ තුරු වෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳන්ම පල්ලියක් ළඟින් යනකොට අපි නැගිටලා ගරු කරන්න. එතකොට කෝවිලක් ළඟින් යනකොට අපි නැගිටලා ගරු කරන්න ඕනේ. එතකොට අපි හිතන්නකො මුස්ලිම් පල්ලියක් ළඟින් කියලා යනකොට පුතේ අපි නැගිටලා ගරු කරන්න. ඒක තමයි අපේ තියෙන්න ඕන හොඳ ගුණදායක. අපි ඒව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඕගොල්ලෝ මේ අලුතෙන් හැදෙන පුංචි පැටවුනේ අලුත් වැඩපිළිවෙල හරියට කරන්න, අලුත් අනාගතේ බොහොම ලස්සන කරගන්න. ඉතින් ඒ වගේම තමයි පුතේ අපි කරන්න ඕන දේ තමයි මේ ටොපි චොකලට් කණ එක නවත්තලා වේර වෙලා. ඕගොල්ලෝ දන්නා ඕගොල්ලන්ට තියෙනවා රටකජු තියෙනවා, කඩල තියෙනවා, බඩිරිඟු තියෙනවා. ඒ වගේ දේවල් කන්න ගන්න පුතේ. අපේ ලංකාවේ කොරෝනා මේ තරම් ව්‍යාප්ත නොවුනේ සමාවෙන්න මේ තරම් ව්‍යාප්ත නොවුනේ පුතේ අපි සිංහල ආහාර පාන පරිහරණය කරලා හිටියා. ඉතින් ඒක නිසා පුතාලා ඉදිරියේදි කරන්න ඕනේ ඒකට පුතේ කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔය රසකාරක දාපු දේවල් කණේක නවත්තන්න. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? ඕගොල්ලෝ අපි හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඕගොල්ලෝ ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, පයිලට් කෙනෙක්. දැන් එහෙම අදහස් නේ ඕගොල්ලන්ගේ තියෙන්නේ නේද? හැබැයි කවුරුත් කැමති නෑ මහාන වෙන්න නේද? දැන් මම ඇහුවොත් එහෙම මහාන වෙන්න කී දෙනෙක් කැමතිද කියලා? කැමති නෑ කවුරු. ඇයි ඒ? ඕගොල්ලෝ ඒක තමයි. ඒකටත් කැමති වෙන්න ඕනේ හොඳේ. නැත්තම් සාසනෙත් නැතිවලා යනවනේ. ඒකින්ද පුංචි දරුවන්ගේ හිතේ තියෙන්නේ මම
අපේ රාහුල් හාමුදුරුව වගේ වෙනවා. ඒ වගේ තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. දන්නවනේ අපේ හිටපු හාමුදුරුවරු කොච්චර මේ රට ජාතියට ආගමට සේවය කළාද කියලා. ඒ වගේ වෙන්න ඉගෙන හිතන්න ඕනේ. හොඳේ නැත්තම් ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වැඩි වුණොත් එහෙම හරියන්නේ නැහැ. දැන් මං මහාන වෙලා නොහිටියනම් දැන් ඕගොල්ලන්ට මම මේවා කියන්නේ කොහොමද? ඒක නිසා ඕගොල්ලෝ ඒකත් හිතේ තියාගන්න ඕනේ. ඒක හින්දා ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වෙනවා වගේම පුංචි පැටවක් කියන්න ඕනේ අම්මට තාත්තට මං ලොකු නා මහාන වෙනවා කියලා. එහෙම හිතාගන්න ඕනේ. ඒක නිසා පුතේ අපි කරන්න ඕනේ දේ තමයි අපි පොලිතින් භාවිතේ සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඕගොල්ලෝ නැත්තම් ලොකු රැකියාවල් කරලා මේ නොයෙකුත් කෑම ජාති කාලා මොකද වෙන්නේ පුතේ? ඕගොල්ලන්ට ඊට පස්සේ ලොකු වෙනකොට සීනි හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, ප්‍රෙෂර් හැදෙනවා. දැන් මේ වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ගන්න පඩිය මදිනේ ඕගොල්ලන්ට බෙහෙත් ගන්න. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයට යන්න එපා. චූටි පුතාලා දූලා දැම්මම ඔය කන කෑම ජාති අයින් කරලා වෙරලා අම්මට තාත්තට කියන්න ඕනේ ස්වාභාවික කෑම. ස්වාභාවික ආහාර තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. කොළ මැලලුම් ඒ වගේ දේවල් පුතේ අපි කන්න හුරු වෙන්න ඕනේ. ඇයි? මතකේ ඇති වෙනවා. ගෑනු දරුවෝ නම් සුදු වෙනවා. හොඳේ. ඒක තේරුම් ගන්න හොඳේ. ඒවා තියෙනවා. ඒක අහලා බලන්න අම්මලගේ තාත්තලගේ. ඒකින්ද අපි ඒවට බලයන් බලන්නකො මේ අපි දන්නවනේ හරක් දන්නවනේ නේද? දැන් බලන්නකො හරක් කන්නේ තනකොළනේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද හරක්ගේ? ඕගොල්ලෝ බලන්න ඔය සමහර වෙලාවට ඔය හරක්ගේ කට බලන්න පුළුවන්. දත් ටික බලන්න කොච්චර ලස්සනද කියලා. උන්ට දත් කැක්කුම තියෙනවද? ඒ මොකුත් නැහැ. හැබැයි අපිට ඔය ඔක්කොම තියෙනවා නේද? ඉතින් ඒක නිසා මේවා හොඳට තේරුම් අරගෙන කරගන්න. ඒ වගේම තමයි පුතේ අපි පුංචි කාලේ ඉඳන්ම හුරු වෙන්න ඕනේ අනිත් කරුණු තමයි පුතේ අපිට දැන් බලන්නකෝ. දැන් මම ඔයාලට කියන්න මම ඉගෙන ගත්තේ පුතේ හොරණ හලු පහන කනිෂ්ඨ විද්‍යාලේ. ඕක තමයි මගේ ඉස්කෝලේ. ඒකේ පුතේ මට උගන්වපු ටීචර්ස්ලා ගොඩක් හිටියා. දැන් ඒ අය වයසයි. හාමුදුරුවෝත් වයසයිනේ දැන්. ඉතින් මේ ටීචර්ස් ලගෙන් පුතේ මම මේ ඊයේ පෙරේදා හොයලා බැලුවා. දැන් මේ කොරෝනා වලට ඒ ඇයිට යන්නේ ඉන්න විදිහ නැති වින්දද පුතේ? දැන් ජීවතුන් අතර ඉන්නේ ටීචර්ස් ලා 3 දෙනායි. 3 දෙනාව හොයලා පුතේ මට එක සර් කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර් එක හොයාගන්න පුළුවන් වුණා. මට සිංහල උගන්වපු සර්. දැන් ඉතින් මට ඕගොල්ලන්ට ලියලා පෙන්නන්න බෑනේ පුතේ. මගේ අකුරු හරි ලස්සනයි. ඒ වගේම තමයි හාමුදුරුවන්ට සින්දු කියන්නත් පුළුවන්. මේ සින්දු කියන්නත් ඉගෙනුවේ මට ඒ සර් තමයි. චන්ද්‍රදාස තමයි සර්ගේ නම. එතකොට මේ සර් එදා කරපු දේ නිසා පුතේ මම දහම් පාසලේ කරන්නේ දරුවන්ගේ අකුරු පැත්ත තමයි මම හුඟක් බලන්නේ. ඕගොල්ලෝ දන්නේ තුලාට ඕගොල්ලන්ගේ අකුරු වලට ඕගොල්ලන්ට ලස්සන කකුළු ලිව්වම විභාගෙට ගොඩක් ලකුණු හම්බෙන. දැන් ඔය ශිෂ්‍යත් විභාගේ දරුවන් පුතාලා දුරට ඒ. ඉතින් ඒක නිසා අකුරු ලස්සන කරගන්න ඕනේ. පිටපත් ලියන්න එපා. ඉතින් ඒක නිසා මට නිතරම මගේ සර්ව මතක් වෙනවා පුතේ. පුතාලා දන්නවද මම හමුදාවේ හිටිය කාලයක්. මම මහාන වෙන්නේ ඉස්සෙල්ලා හමුදාව. රට ජාතිය වෙනුවෙන් සේවය කළා. දැන් සාසනය වෙනුවෙන් සේවය කරනවා. පුතේ මම යාපනයේ ඉන්න කාලේ ඒ කාලේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කියලා ඇති යුද්ධ තිබුණා පුතේ මහා ගොඩක්. ඒ දවස්වල අපේ හුඟක් අපිත් එකට හිටපුවා මැරුණා රට ජාතිය වෙනුවෙන්. ඔයගොල්ලෝ අද ওই විදිහට ඉන්නේ. ඒ අය යුද්ධ කරලා ඉතින් කරන්න දෙයක් නැහැ නේ පුතේ. මනුස්ස ඝාතනය හොඳයි කියනවා නෙමෙයි, ඒවත් නරකයි යුද්ධ කරන එක. හැබැයි ඉතින් ඒ කාලේ හැටියට පුතේ කරන්න දෙයක්වත් නැහැ. දැන් ওই විදිහට ඉඳද්දි පුතේ අපේ මම හිටියේ මට යන්න තිබුණා යුද්ධයට එක ගමන. හැබැයි මාව යුද්ධෙට ඇරියේ නැහැ. ඇයි? උදේ ඔෆිස් එකෙන් ලස්සනටම අකුරු ලියන්න පුළුවන් මට. ඒකින්ද මාව යුද්ධෙට යවන්න නැතුව තියාගත්තා. අර යුද්ධෙට ගියාගෙන් පුතේ 10-12 දෙනෙම මැරුණා. හැබැයි මාව මැරුණේ නැහැ. ඉතින් මං ගියේ නැහැ නේ. මාව ඇරියේ නැහැ. ඇයි? මාව තියාගත්ත පුතේ ඔෆිස් එකේ ලියන කියන වැඩව. ඉතින් ඒ එහෙම කරන්න උනේ ඇයි? අර ලස්සනට අකුරු ලියපු වින්දා. ඉතින් පුතේ මට මගේ සිංහල සර් මතක් වුණා. මම අදට ජීවත් වෙන්නේ මගේ සිංහල සර් වින්දා. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් කවදාකවත් ඕගොල්ලන්ට උගන්වන්න ගුරුවරු දන්නවනේ නේද? දැන් මම දැකලා තියෙනවා සමහර වෙලාවට පාරේ යනකොට ওই තමහර දරුවන්ට හම්බෙන ගුරුවරු. ඒ ගුරුවරු හම්බුනහම ඒ අය වඳිනු. හැබැයි පුතේ මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ පුතේ ඒ වඳින එක. ඕගොල්ලගේ අම්මලා තාත්තලාටත් එහෙමයි. දැන් මම දැකලා තියෙනවා දරුවෝ සමහර වෙලාවට උදේට ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට වඳින්නේ අර හින්දි චිත්‍රපටි වල අර වඳින්නේ අන්නේ වගේ. එහෙම නෙමෙයි අපි වඳින්න ඕනේ පසඟ පිහිටවලා. කොහොමද පසඟ පිහිටවලා වඳිනවා කියන්නේ? කකුලේ ඇඟිලි ටිකක් දනිස්සත් වැලමිටත් ඒ වගේම අත් දෙක මෙහෙම එකතු කළාම මේ අත් දෙකත් නලලත් කියන මේ පස් පොළම පුතේ පොළොවේ ගෑවෙන්න ඕනේ. එහෙම වඳින්නේ. එහෙම නැතුව අර හුඟක් අය වඳිනා අමි ගිහින් එන්න. එහෙම බෑ. ඒක වැඳිල්ලක් නෙමෙයි. ඒක නිකන් අර නමස්තේ කියනවා වගේ.
තව සමහරු මෙහෙම කකුල් දෙක මේ කකුල මෙහෙම අල්ලලා හොම කොන්න. එහෙම බෑ. හාමුදුරුවන්ට, දෙමව්පියන්ට, තමන්ගේ ගුරුවරුන්ට වඳිනකොට පුතේ ඕන තැනක හොඳට මතක තියාගන්න. ඕන තැනක තාර පාරේ වෙන්න පුළුවන් පුතේ. ඔයාලට පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දනිස් දෙක බිම තියලා සර්ට මිස්ටර් එහෙම නැත්නම් ටීචර්ලට වඳින්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි අපේ නිහතමානීකම. මම පුතාලට පොඩි කතාවක් කියන්නම්. පුතාලා දන්නවනේ අපේ සාසනේ හිටපු දෙනම වහන්සේ අර සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දන්නවනේ. පුතේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා හරි හොඳයි. මේ සැරියුත් තාමුදුරු එක දවසක් යනකොට චූටි හාමුදුරු කෙනෙක් ඕගොල්ලෝ වගේ පුංචි හාමුදුරු කෙනෙක් එදාම වහන වෙච්ච අවුරුදු 5ක් විතර වෙන කෙනෙක් මේ පොඩි හාමුදුරුව දැක්ක සැරියුත් හාමුදුරුවන්ගේ සිවුර බිම ගැන මොකද කරේ සැරියුත් හාමුදුරුවන්ට හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සිවුර බිම ගැවෙනවා තේින්නේ නැද්ද කියලා ඇහුවා සැරියුත් හාමුදුරුව මොකද දන්නවද බලේ අර එදා මහන වෙච්ච පොඩි හාමුදුරුවන්ට බලන්න කොච්චර ලස්සනද කියලා අපේ සාසනේ පුතේ බිම දන ගහලා ඉවර වෙලා පොඩි හාමුදුරුවන්ට මෙහෙ වැඳගෙන කිව්වා පොඩි හාමුදුරුවනේ බලන්න මම දැන් සිවුර සකස ගත්තා ඔබ වහන්සේ මට මගේ වරදක් පෙන්වලා දුන්නා අනේ ඔබ වහන්සේට බොහොම පිං කියලා විරලා කිව්වා බලන්න සැරියුත් හාමුදුරුවොත් පොඩි හාමුදුරු කෙනෙකුටත් දන ගහලා ඒ විදියට කතා කරා එහෙනම් ඇයි අපි අපේ ගුරුවරු එතකොට අපේ වැඩිහිටියෝ අපේ ස්වාමින්වහන්සේලාට ඇයි අපි ඒ විදියට කරන්න ඒකින්ද අපි හොඳට පාසඟ පිටවල වඳින්න හුරු වෙනවා ඒ වගේම තමයි මම අවසාන වශයෙන් තව එකක් කියන්නම් පුතේ අපි හාමුදුරුවරුන්ට කතා කරනකොට අම්මලා තාත්තලාගෙන් ඉගෙන ගන්න ඕනේ වචන ටිකක් තියෙන මේ වචන අපි කතා කරන්න ඕනේ හරියට ඒ වචන ටික තමයි පුතේ අපි ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්න හුරු වෙනවා ඊට අමතරව දැන් ඕගොල්ලෝ කියනවනේ දැන් ඕගොල්ලෝ කියන්නේ කෑම කනවට කනවා කියන්නේ හාමුදුරුවන්ට කියන්නේ කෑම කනවා කියලා හාමුදුරුවන්ට කියන්නේ ස්වාමීන් වහන්සේ දානේ වළඳන එතකොට ඕගොල්ලෝ කොහේ හරි පයින් යනවට ඕගොල්ලෝ කියන්නේ මම යනවා කියලානේ හාමුදුරුවන්ට කියන්නේ යනවා කියලා හාමුදුරුවන්ගෙන් අහන්නේ කොහේ හරි හාමුදුරු කෙනෙක් ඉස්සරහට හම්බුණා නම් අපේ ස්වාමීන් වහන්සේ බැහැරක් වඩිනවද හොඳේ ඒ වගේම තමයි කතා කරනවනේ මේ හාමුදුරුව දේශනා කරන දැන් මම ඕගොල්ලන්ට මේ දහම් දේශනයක් කරා කතා කරනවනේ මේ ඒ වගේම තමයි වතුර නෙමෙයි හාමුදුරුවෝ දැන් ඕගොල්ලෝ කියන්නේ වතුර බොනවා කියලානේ එහෙම නෙමෙයි පෑන් එතකොට තේ නෙමෙයි දැන් ඕගොල්ලෝ තේ බොනවාට කියනවනේ කො කිරි එක බොනවාට ඕගොල්ලෝ කියනවනේ කිරි එක බොනවා එහෙම නැත්නම් තේ එක බොනවා එහෙමනේ කියන්නේ ප්ලේන් ටී එහෙම ඕවගේ වනේ හැබැයි ස්වාමීන් වහන්සේලාට එහෙම නෙමෙයි කියන්නේ ගිලන් පස අන්න ඒ වගේ පුතේ අපේ වචන ටිකක් තියෙනවා ඒ වචන ටික දෙමව්පියන්ගෙන් අහලා හුරු වෙන්න අපෙන් ඒව ඈත් වෙලා යන ඒ කතා කරන විදිහ ඒව හුරු වෙන ඒ හුරු වෙලා මම බලාපොරොත්තු වෙනවා මේ ගමන මේ චූටි පුතාලා ඒ වගේම හැමෝම මේ යහපත් විදිහට තමන් ගෙදර ජීවිතේ සකස ගනී කියලා. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව අනුව අපිට නවත්වන්න සිද්ධ වෙනවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අපේ හචාන් සර් එක කතා කරලා මේ ඕගොල්ලන්ට පහේ ශිෂ්‍යත්ව විභාගේ තියෙනකොට එතකොට සාමාන්‍ය පෙළ තියෙනකොට උසස් පෙළ තියෙනකොට මේ නවීන තාක්ෂණය ඔස්සේම අපි නැවත ඕගොල්ලන්ට බෝධි පූජාව වගේ දෙයක් කරන්න මට හිතුණා. දැන් මේකේ උගා කොළඹ පැත්තේ එතකොට ඊගාවට අපේ පිටරටවල් වල අයත් සම්බන්ධ වෙනවා ඇතිනේ. ඒක නිසා ඕගොල්ලන්ට මම ඒ වෙනකොට දන්වන්නම් කොහොමද අපි ඕගොල්ලෝ ගෙදර ඒව සකස ගන්න කියලා. ගෙදර ඒව සකසගෙන අපි ගෙදර ඕගොල්ලන් ගෙදර බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙනවානේ. බුදු පිළිමයක් තියෙනවානේ. ඒ ඒකට ඒ පූජාවක් කරලා මම මෙහි ඉඳන් මාත් එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන් විදිහට අපි සකස ගන්න. අපි ඒව තමයි කරන්න ඕනේ. ඒ වගේම තමයි මගේ පැටව් කිසි කෙනෙක් දුරකථනය හරි දෙයට මිසක් වැරදි දෙයට යොදාගන්න එපා පුතේ. මේක හරියට දැලිපිහිය වගේ. දැලිපිහිය දෙපැ මොන්නම් පුළුවන් අර බලන්නකෝ අර ડોක්ටර්ස්ලා ළඟ තියෙනවනේ අපේ දොස්තර මාමලා ගාව අර ඔපරේෂන් කරන පිහියක්. ඒකෙන් ඔන්නම් පුළුවන් ඔපරේෂන් කළා කෙනෙක්ව හොඳ කරන්නත් ඒ වගේම ඔන්නම් කාට හරි යනලා මරන්නත් පුළුවන්. ඒකින්ද ඒ වගේ තමයි දුරකථනය හොඳේ හොඳ දෙයට යොමු කරගන්න පුළුවන්. නරක දෙයට යොමු වුණොත් ඒත් ඒවත්. ඒකින්ද මම බලාපොරොත්තු වෙනවා අපේ ජූටි පැටව් හොඳට යහපත් විදිහට රටට දැයට ආගමට වැඩ ඇති ගුණවත් නැන ගුණ කියලා කියනවනේ. නැන කියන්නේ ඕගොල්ලන්ගේ අධ්‍යාපනයේ. ගුණ කියන්නේ මේ සාරධර්ම ගුණධර්ම යහපත් බව. දෙමව්පියන්ට සලකන, ගුරුවරුන්ට සලකන. ඔය ටිකට තමයි ගුණ කියලා කියන්නේ. ඒ වගේම තමයි වෙදකම හෙදකම කියලා.
මේකත් මතක තියාගන්න ඕනේ අපි එහෙම වචන කියනවා වේදකම කියන්නේ පුතේ බෙහෙත් දෙන එක හේදකම කියන්නේ කෙනෙක්ගේ හිත සනසන එක දැන් චූටි පුතාලා ලොකු වෙලා දොස්තර මහතුරු එහෙම වෙයි දොස්තර නෝනලා වෙයි හැබැයි පුතේ කවදාකවත් කිසි කෙනෙකුට බඩින්න එපා අපේ අම්මා මා එක කියනවා මේ ගමන ගෙදර වැඩියාම අම්මා කියනවා ආමුදුරුනේ ඉස්පිරිතාලට බෙහෙත් ගන්න ගියා බෙහෙත් ගන්න ගිහිල්ලා වෙරළා මං කිව්වා මගේ අසනීප ටික ඒ දොස්තර මහත්තයා මට කියාගෙන ගියානේ ඇයි අම්මා දන්නේ නැද්ද අම්මා වයසට ගියයි කියලා ඕවා එහෙම කියන්නේ එහෙම අපි කතා කරන්න හොඳ නැහැ අපි වයසට යනවා තමයි පුතේ හැමෝම මේක ස්වභාවික දෙයක්නේ ඉතින් අපි කතා කරන්න ඕනේ ඒ වෙලාවට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අම්මේ එහෙම තමයි අපි ඔබට බෙහෙත් ටිකක් ගම්මු අපි මෙහෙම කරමු කියලා එහෙම කතා කරන්න ඕනේ නිතරම ඕගොල්ලන්ට වයසක කෙනෙක් දැක්කහම හිතෙන්න ඕනේ මමත් වයසට යනවා මගේ අම්මත් වයසට යනවා තාත්තත් වයසට යනවා එහෙනම් මං ඒ ඇයට සලකන විදිහට මේ ඇයටත් සලකනවා කියන හැඟීමෙන් වැඩ කටයුතු කරන්න මම මුලින් කිව්වා වගේ ප්‍රායෝගික වෙන්න ක්‍රියාත්මක වෙන්න ඕගොල්ලන්ගේ ජීවිතේට මේ එකතු කරගෙන යහපත් දරුවන් වෙන්න හොඳයි එහෙනම් පැටව සියලු දෙනාටම තුරුදුවන් අවසරයි සමිනාස මේ අපේ දරුවන්ට පුංචි පුංචි ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න අහන්න කිය ඒ වගේම දරුවෝ ඔයාලට මොනා හරි ස්වාමිනාංශයෙන් සාර ධර්ම සම්බන්ධව සහ ඒ වගේම ඔබට හිතට තියෙන කරුණු මේ මට යොමු කරන්න කියන හෂාන් සර් කියන කෝහොස්ට් යොමු කරන්න එතකොට මට පේනවා ස්වාමිනාංශයෙන් අහන්නම් ස්වාමිනාංශ අපේ දුවෙක් අහනවා පාඩම් කරනවා මතකෙ හිටින්නේ නැහැ බුද්ධ දේශනාවෙන් අපි කොහොමද පාඩම් මතක තබා ගැනීම සඳහා අපිට යම්කිසි සහනයක් ලැබෙනවා නම් ඒ සහනේ මොකද්ද? ඒ වගේම පාඩම් මතක තියාගන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ ධර්ම දේශනාවත් තුළ ඔබ වහන්සේ පොතක් බලන්නේ නැහැ. ඔබ වහන්සේ ගාථා කියනවා. ඔබ වහන්සේ ධර්ම දේශනාව බොහොම පැහැදිලිව නිර්වෘල්ව කරනවා. දැන් මේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි පාඩම් ඒ වගේ මතක තියාගන්නේ කොහොමද? දැන් ඔබ වහන්සේගේ හැකියාව තමයි මේ ඔයවහන්නේ දැන් බොහොම හොඳ ප්‍රශ්නයක් ඒ පුතාලා යමු කරලා තියෙන්නේ දැන් මෙහෙමයි පැටියෝ දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේකේ ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි දැන් අපි හිතමුකෝ මම අර ඔයගොල්ලන්ට මුලින් කිව්වනේ මේ කියන දේ හොඳට අහන්න හුරු වෙන්න අංක 1 මේ තමන්ගේ සවන් දීම තමන්ගේ හිත බාහිර අරමුණු වලට නොයවා මම මේ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා තමන්ගේ තමන්ට තියෙන්න ඕනේ එහෙම ඉලක්කයක්. ඒක නිසා අහන්න හුරු වෙන්න ඕන නිතරම. දැන් අපි උඩින් පල්ලෙන් යම් කිසි දෙයක් කරන්න ගත්තොත් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට තේරිලා ඇති ඕගොල්ලන්ට බොහොම මේ උවමනාවක් ඇති මම මේ වගේ ඉගෙනගෙන මම මෙහෙම කෙනෙක් වෙනවා මම මෙන්න මේ විදිහට ඉන්නවා කියලා ඕගොල්ලන්ගේ ඇති ප්ලෑන් එක. එතකොට මේ ටාකට් එකට යන්න නම් පුතේ හොඳට මතක තියාගන්න ඕන ජීවිතේ කැපකිරීම කරන්න දැන් ඒ වගේ තමයි නිවන් දකින්න දැන් බලන්නකෝ අපි සාසනෙට ඇවිදිලා දැන් බලන්නකෝ මෙහෙම දැන් කල්පනා කරලා බලන්න දැන් ආමතුරුන්ට දානේ දින හතරක් විතර නැති වුණොත් මොකද වෙන්නේ කියලා මට උයාගෙන වළඳන්න බෑනේ අපිට උයාගෙන වළඳන්න බෑ ගහක ගෙඩියක් අඩන්න බෑ ඒව කරන්න බෑ බුද්ධ දේශනාවන් ඒවා කැප නැහැ නමුත් දැන් මොකද කරන්නේ දැන් දවස් හතරක් දානේ නැති වුණොත් එහෙම අපි මේ සිවුර ඇරලා යනවද නැහැ අපි ඒකට මුහුණ දෙන්න ඕනේ ඒක තමයි නිවන් දකින්න ආවනම් අපිට එන හැම බාධකයක් කරදරයක් මේවා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ ඒක නිසා ඔය චූටි පුතාලා දූලත් කරන්න ඕන දේ තමයි මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මෙන්න මේ ඉලක්කෙට යන්න මම මොන ක්‍රමයකින් හරි මේ පාඩම් හරියටම කරනවා කියන ඒක තමන් තුල තියෙන්න ඕනේ අංක 1 ඊට අමතරව තව දෙයක් තියෙනවා බුද්ධ දේශනාව අනුවත් අහලා තිබුණනේ පුතාලා පුතේ නිතරම මේ අපේ හිතේ ස්වභාවය වෙනස් වෙයි දැන් ඕගොල්ලෝ දැන් යමක් කියනකොට ඒක අහලා ධාරණය කරගන්නෙත් හිතේනේ දැන් ඒකත් හිතේ බුද්ධ දේශනාවේ හිත ගැනමයි ධර්මයේ දේශනා කරේ දැන් එතකොට මේ හිතේ ස්වභාවය තමයි පුතේ මේ එක තැනක් අතහැරලා තව තැනක් අල්ලන ඒක තමයි දැන් කල්පනා කරලා බලන්න දැන් මොහොතකට ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ තීච්ච සිතුවිල්ල පිළිබඳව දැන් මොකක් හරි සිතුවිල්ලක් එන්නේ නැති කලින් දැන් නමුත් ඒක නැහැනේ දැන් ආයි දැන් මම කියන දෙයට සමන් දුන්න වෙන්න පුළුවන් එහෙම නැත්තම් වෙන මොකක් හරි දැන් සමහරු 50නවා වගේ ඉන්නවා හිත වෙන කොහේ හරි ඌරන් ගමන් ඒක චරන් අසරීරන් ගුහාසයක් කියන්නේ දුර ගමන් යනවායි
ඒක නිසා අපි කරන්න ඕන දේ පුතේ හොඳට තේරුම් ගන්න මතක ශක්තිය ඇති කරගන්න නම් අපි ගුරු කරගන්න ඕනේ භාවනා ක්‍රමය. මේක තමයි අපිට තියෙන එකම පිලිසාර. මම චූටි පුතාලට කියලා දෙන්නම් භාවනාවක් කරන්න. ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ උදේ උදේම අවදි වෙන්න. දැන් හුඟක් අය අවදි වෙන්නේ 6-7 වෙලානේ. දැන් එහෙම බෑ. එහෙම නෙමෙයි. තමන්ගේ ජීවිතේ හදාගන්න පාන්දර 5ට අවදි වෙන. දැන් ස්වාමීන් වහන්සේ 4:00 අවදි වෙන. 4:00 අවදි වෙලා ඒ ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිරිද්දාල් හරියට උදේ පාන්දර 5ට පුතේ බුදුගෙට වැඩම කරා. බුදුගෙට ගිහිල්ලා ඒ අස්පස් කිරීම කටයුතු සියල්ල කරලා ඊට පස්සේ පුතේ භාවනා කරනවා. විනාඩි 30ක් විතර භාවනා කරනවා. ඊට පස්සේ ගිලම්පස පූජා කරනවා. එතකොට පුතේ උදේ 6 වෙලා ඉවරයි. ඔන්න දිනචරියාව. විනාඩි 30ක් භාවනා කරනවා. ඇයි ඒ භාවනා කරන්නේ? ඕගොල්ලන්ගේ වගේ තමයි මගෙත් විසිරෙන සමහර වෙලාවට. ඉතින් ඒක නිසා මේ හිත විසිරෙන්නේ නැති වෙන්න හිතේ කාර්මුණක තියාගන්න ඕනේ. දැන් මේ පාඩම් මතක නැති නයි කියන්නේ. පාඩම් මතක නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ පාඩමට හිත හිට පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ නැහැ. හරියට අර ඒක මොන වගේද දන්නවද? දැන් අපි හිතමුකෝ අර ඕගොල්ලෝ දැකලා තියෙන නෙළුම් කොලේට වතුර බින්දුවක් ගන්නාම ඉස්සලා යන්නේ. අන්නේ වගේ. ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ පුතේ හිතේ නොයෙකුත් විදිහේ අරමුණු වෙන වෙන ඒවා ලැබුම් මාරයි. මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් කල්පනා කරලා බලන්න. අපි හිතන්නකෝ වතුර කෝප්පයක් තියෙනවා කියලා. මේ වතුර කෝප්පේ පිරීලා තියෙන්නේ. අපි ඒකට තව වතුරක් කොළොත්. තව වතුරක් කොළොත් ඒ වතුර රැඳෙන්නේ නැහැ අහක යනවනේ. අන්න ඒ වගේ හොඳට බලන්න ඕගොල්ලන්ගේ චූටි හිත ඇතුලේ සමහර විට අනවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් ගාක් වෙලාවට තැනම නැහැ. හැබැයි දෙමව්පියන්ගේ එහෙම නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා තියෙන්න පුළුවන් මානසේ ඕගොල්ලන්. ඕගොල්ලෝ ඒවට යන්න හොඳ නැහැ. මොකද ඕගොල්ලෝ චූටි දාරු. ඕගොල්ලෝ පළවෙනි තැන දෙන්න ඕනි. මං කිව්වනේ බාධක කරදර එනවා කියලා. ඒ බාධක කරදර ආවට ඒවට සැලෙන්නේ නැතු ඕගොල්ලෝ තියන්න ඕනේ අධ්‍යාපනයේට. ඒකින්ද චූටි දූල පුතාලා කරන්න තියෙන හොඳම භාවනාවක් තමයි පුතේ මෙත්තානුස්සතිය. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව. ඒක නිසා හැමෝම මේක හොඳට හැබැයි ඉතින් මම ඒකයි කිව්වේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. දැන් මේක අහලා අපි නවත්තලා දාන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක කරන්න හැමදාම. එක දවසක් කළාට මේකේ ප්‍රතිඵලෙ හම්බු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේක මාසයක් දෙකක් තුනක් කළ පුතේ හැමදාම උගලන්න මේක කරන්න හිතෙනවා. ඊට අමතරව හොඳට තේරුම් ගන්න ඕනේ ඕගොල්ලන්ට මතකෙ පිටන ගන්නවා. හිත විසිරෙන්නේ නැහැ. හිත වෙන අරමුණ වලට යන්නේ නැහැ. හිත එක අරමුණක තියාගෙන කරන පාඩමට සවන් දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය දේවල් අර වතුර කෝප්පෙට වතුර දැම්ම වගේ වෙන්නේ නැහැ. ඇයි? හරියට මේක තේරුම් ගත්තාම අනවශ්‍ය ප්‍රශ්න හිතින් අයින් වෙන නිසා මේ කියන දේවල් හිතට දාගන්න ඕගොල්ලන්ගේ මෙමොරිය, මෙමොරි මෙමොරි චිප් එකක් වගේ හොඳේ හිත කියන්නේ. මෙමරි චිප් එකේ ඉඩේ එනවා. දැන් අපි දන්නවනේ අපි අනවශ්‍ය දේවල් ඩිලීට් කළාම මෙමරියේ ඉඩේ එන්නේ. අන්න ඒ වගේ. ෆෝන් එකෙත් ඉඩේ එන්නේ. ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ හිත. ඒක නිසා ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි මෛත්‍රී භාවනාවක් කරන්නේ. එහෙමනම් අපි මේ වෙලාවේ චූටි වෙලාවක් විනාඩි දෙකක් විතර මෛත්‍රී භාවනාව කරමු. භාවනා කරන ඉරියව්වට යනෝ ඉන්න තැන මිදගෙන. වම් අත උඩින් දකුණු අත තියාගන්න මේ විදිහට. මෙහෙම. මේ විදිහට. කොහොම තියාගෙන S2 හිමිහිට පියාගන්න. S2 පියාගෙන වෙන අරමුණු වලට යවන්න එපා. කෑ ගහන මෙහි සද්ද ඇහි ඒ කිසිම දෙයකට යන්නේ නැතුව මම කියන දෙයට විතරක් සවන් යොමු කරන්න. යොමු කළා මේ විදිහට හිතන්න. කියන්න ඕනේ නැහැ. මං කියන්න. මම නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. මාමින්ම මාගේ පවුලේ අයද මාගේ ඥාතීන්ද මාගේ ගමේ අයද මාගේ රටේ අයද මේ මුළු ලෝකයේ අයද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අපේ රටෙහිද අපේ ලෝකයෙහිද අනිකුත් ලෝකවලද සිටින්නා වූ සියලු සත්වයෝ නිදුක් විත්වා නිරෝගී විත්වා සුවපත් විත්වා දුකින් මිදෙත්වා මාගේ දෙමව්පියෝද මාගේ ගුරුවරයෝද මාගේ වැඩිහිටියෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා සාදු 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 අන්න ඒ වගේ පුතේ පුංචි භාවනාවක් කරන්න ඉගෙන ගන්න හැමදාම මුලින්ම ඕගොල්ලන්ට බැරි වෙයි ගොඩක් වෙලා ඉන්න මුලින් විනාඩි 5ක් දෙවෙනි දවසේ විනාඩි 10ක් තුන්වෙනි දවසේ විනාඩි 15ක් වශයෙන් දවසකට ඕගොල්ලෝ විනාඩි 15ක් උදෑසන අවදි වෙච්ච ගමන් ඊට පස්සේ රාත්‍රියේ සියලු වැඩ කටයුතු ඉවර කළා දැන් ඔබ බලන්නකෝ මේ අධ්‍යාපනය කියන්නේ හරියට යුද්ධයක් වගේනේ ඉතින් ඕගොල්ලන්ගේ හිත කොහොමද මේ වරෙන්දින්නේ ඕගොල්ලන්ගේ හිතට අර මෙමොරියට හුඟක් දත්ත වැඩි ඉතින් ඒක නිසා ඒ හැම එකක්ම සමතයකටපත් වෙන්න නම් කරන්න තියෙන දේ තමයි ඒ වගේ අවසර නිදා ගන්න පෙරත් පුදුම් වැඳලා හැමෝම මේකත් කරන්න ඕනේ පුදුම් වැඳලා භාවනා කරලා නිදා ගන්න ඒක අම්මලා තාත්තලාට කියන්නේ අවස්ථාව හදලා දෙන්න කියලා නැත්තම් දරුවන්ගේ ඉදිරි හැම දේවලම හුඟක් අඩාල වෙයි ඒ වගේම තව දෙයක් කියනවා පුංචි පුතාට මේ ප්‍රශ්නේ ආපු පුතා වගේම හුඟක් අයට ඇතිනේ මතකයේ ගැන ගැටලු අපිට මේ කාරණේ සිද්ධ වෙන්න පුතේ සමහර විට බුද්ධ දේශනාව තුල සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කිව්වට බුදුහාමුදුරු කර්ම විශේෂ අයින් කරේ නැහැ ඒක නිසා සමහර විට ඔයාලගේ අකුසල කර්මයක් වෙන්නත් පුළුවන් ඒක නිසා හොඳට තේරුම් අරගන්න ගමේ ලොකුහාමුදුරුවන්ව හම්බ වෙලා ඒ අම්මලා තාත්තලාට කියලා ලොකුහාමුදුරුවන් හම්බ වෙලා සෙනසුරාදා හරි බදාදා හරි දවසක පන්සලට ගිහිල්ලා ලොකුහාමුදුරුවොත් එක්ක කතා වෙලා පුත්තේ බෝධි පූජාවක් කියන්නේ බෝධි පූජාවක් කියලා පින් ටික මෙන්න මේ කියන විදිහට දෙමව්පිය අහගෙන ඉන්නවනම් මේක මේ විදිහට කරන්න ඕන කල් කියන්නේ මෙන්න මෙහෙම අනේ මම අනන්ත සසරේ එදා සිට මේ දක්වා යම් කිසි අධ්‍යාපනය ලබන කෙනෙකුට අධ්‍යාපනය ලබන කෙනෙකුට මම ඒ අධ්‍යාපනයට බාධා කළා නම් ඒ වගේම ඒ අධ්‍යාපනය විනාශ කළා දැම්ම නම් ඒ වගේම යම් විදිහකින් කෙනෙකුට සුදුසු තැන නොදුන්නා නම් ඒ වගේම ඔයාය පෙර ආත්මවලදී මොනවා හරි අධ්‍යාපනයක් යම් කිසි කෙනෙකුට දෙන්න තිබිලා ඒක නොදුන්නා ආදී දැන නොදැන යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් අන්න එදා ඒ වැරදි සිද්ධ වුණු සියලු දෙනාට මම අද මේ කරගත්ත පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්න පුළුවන් නම් දින 7ක් පුතේ දින 7ක් එනදාම ඕනේ බදාද දවසටයි සෙනසුරාදා දවසටයි බදාද දවසටයි සෙනසුරාදා දවසට ඒ විදිහට දින 7ක් බෝධි පූජාව තියලා ඒ විදිහට පුතේ අවසාන දවසේ පන්සලේ ස්වාමීන් වහන්සේව හම්බ වෙලා උන්වහන්සේට මොනවා හරි බෙහෙත් ද්‍රව්‍ය ඒ වගේ දෙයක් පූජා කළා පිරිකරක් පූජා කළා ස්වාමීන් වහන්සේට වැඳලා පිරිත් නූලක් ගැට ගහගෙන ඒ වගේම ජය පිරිත ස්වාමීන් වහන්සේට කියලා හැමදාම බෝධි පූජාව තියෙනකොට කියවගෙන අටවිසි පිරිත කියවගෙන පුතේ එන්න පුළුවන් නම් මං හිතන හුඟද්දුරට ওই ප්‍රශ්නෙට විසඳුමයි කියලා වෙලා. ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන ඒ විදිහට කරන්න ධර්මයක් එක්කම ඉන්න. අනිත් එක තමයි මගේ චූටි පුතාලා දූලා මෙන්න මේ විදිහට කල්පනා කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවනේ දැන් ගාක් වෙලාවට අපි අධ්‍යාපනය කරන්නේ අපි ඉගෙන ගන්නේ
වෙන කිසිම දෙයකට නෙමෙයි හොඳට සල්ලි හම්බ කරන්න එතකොට ගෙවල් දොරවල් හදාගන්න එතකොට ඊගාවට වාහන තුන හතරක් ගන්න රටේ ලොකු ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න බලය ලබා ගන්න ඕගොල්ලෝ හිතන්නේ එහෙම හැබැයි පුතේව වැරදි ඕගොල්ලෝ ඉගෙනගෙන රැකියාවක් කරන්න ඕනේ මුදල් හම්බ කරන්නම නෙමෙයි ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ගෙන් අනිත් අයට වෙන්න ඕන සේවය දැන් ડોක්ටර් කෙනෙක් නම් ලෙඩ්ඩුන්ට ඇප උපස්ථාන කරන්න එතකොට ඉංජිනේර කෙනෙක් නම් ඒ හරියට ඒ වැඩ කටයුතු කරලා ඒවා ආටවත් කාර්යයන් නොවන විදිහට ඒ ඒ ඉදිකිරීම් කටයුතු ආදී ඒවා කරන්නේ ඒ වගේ මොනවා හරි සේවයකට නිතරම ඔයගොල්ලෝ කොයි තැනක මොන විදිහ සේවයකට ඔයගොල්ලෝ ගියත් අධ්‍යාපනයෙන් පස්සේ හොඳට තේරුම් ගන්න ඕනේ අනුන්ට සේවය කිරීමක්මයි කරන්න ඒක නිසා ඒ දේ කරන්න ඕනේ දැන් අපි හරියට අනුන්ට හරියට දැන් අපි එහෙම ගන්නකො ගුරුවරයෙක් වෙලා ඉන්නවා හරියට සිල්ප දෙන්න අන්න ඒ වගේ දේවල් පුතේ අපි කරලා තිබුණොත් අපිට මේ ආත්මේ මතක ශක්තිය එන්නේ නැහැ ඒක නිසා අපි කල්පනා කරලා හරියට මේ වැඩේ කරන්න ඕනේ තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගන්න මේ විදිහට කරන්න ඉගෙන ගන්න ඒකින්ද සල්ලි හම්බ කරන්න නෙමෙයි අපිට තියෙන ලොකු වැඩ ටිකක් කරන්න පිං කරන්න එතකොට සාසනයට පූජා කරන්න වැඩිහිටියන් සලකන්න දුගී මගේ යාචකාදී දෙන්න අසරණ ලෙඩ්ඩුන්ට දෙන්න තිරිසන්සත් ඒ තිරිසන්සත් ඒයට උදව් කරන්න ඕනේ ඒ අයට උදව් කරන්න අපිට සල්ලි තියෙන්න ඕනේ මුදල් තියෙන්න ඕනේ අන්න ඒවට රැකියාවල් කරන්න එතකොට හරි හොඳයි සමිනාස මේ අවස්ථාවේ අපේ නිවසේ වැඩම කරලා 6 7 8 ශ්‍රේණි දරු දෙරියෝ වෙනුවෙන් මේ වැඩසටහන ඉතාමත්ම ඌමනාවෙන් දරුව ගැන හිතලා අපි ගැන අනුකම්පාවෙන් මේ වැඩසටහන ප්‍රභු වහන්සේට මාව නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ දරුවෙක් සූදානමින් සිටිනවා අත උස්සන්න කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කලන ඒ වගේම ඔබට අතුස්සන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කිරීමට යම් කිසි කාරණයක් තියෙනවා නම් මේ වෙලාවේ කලන මොකද හිතෙන්නේ ඇත්තටම සර් අද ධර්ම දේශනාව හරිම වැදගත් සර් ඔව් කලන මොනවාද ධර්ම දේශනාවෙන් ආගත්තේ ඒ කියන්නේ හිතට ආගත්තේ ඉදිරිය හදාගන්න ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා තව මේ පාඩම් මතක හිටින්නේ නැති ඒවා මේ අපේ හාමුදුරුවෝ දේශනා කරපු විදියට උදෙන්ම නැගිටලා භාවනා කරලා ඒ ටික කරනවා කියලා. ඒ වගේම අපේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට සමිනාසිකෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධව අදහසක් පළ කිරීමට ඇත්නම් ස්වාමිනාස ඉදිරියේම ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා අත උස්සන ලකුණ දාන්නකෝ එතකොට මට පුළුවන් අවස්ථාව දෙන්න උපේක්ෂා වීරසිංහ මිස් ඉන්නවද මේ වෙලාවේ අමයි කෝන් කරන්න ඔව් සර් මේ ස්වාමීන් වහන්සේගේ පාසලක මෙතුසම කතා කරා අහනවා පාසලක අධ්‍යාපනය ලබා ගන්නා දරු දෙරියන්ට උපකාර කරන ආදරණීය ගුරුතුමියක් විදිහට මේ වැඩසටහන ගැන ඔබතුමිය ඔබතුමිය දරන්නේ මොන වගේ අදහසක්ද සර් මෙහිමයි දැන් දරුවෝ අර මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් ගෙවල් වලට කොටු වෙලානේ හිටියේ සර් ඊළඟට මේ දරුවෝ ඒකාකාරී පරිසරයක තමයි හිටියේ ඒ නිසා මේ දරුවන්ගේ මනස බොහොම ව්‍යාකූල වෙලා තියෙන්නේ ඉතින් ස්වාමින් වහන්සේගේ ඒ ධර්ම අනුශාසනාවත් එක්ක මේ දරුවන්ගේ හිත ගොඩක් මනස නිරවුල් කරගන්න එක හේතුණා කියලා හිතුණා මම මුල ඉඳන්ම අහගෙන ඉඳලා හිටියේ නිසා ඊළඟට මේ අර භාවනාව තුළින් මේ දරුවන්ගේ මනස ගොඩක් දියුණු කරන්න පුළුවන් කියලා මේ ස්වාමින් වහන්සේ කිව්වා. ඉතින් ඒක ලොකු උපකාරයක් වෙනවා මේ හාමුදුරනේ මේ දරුවන්ගේ මනස හදන්න. ඊළඟට ගොඩක් අර ෆෝන් එකත් එක්ක ගණදිනුවත් එක්ක මේ දරුවෝ
පාඩම් මතක හිටින්නේ නැහැ කියන එක දැන් මගේ දරුවෝ දෙන්නමත් කියනවා. ඒ කියන්නේ අර ඔන්ලයින් අධ්‍යාපනය නිසා. ඉතින් එතකොට මේ වගේ ධර්මදේශනාවකට සවන් දීම තුලින් මේ දරුවන්ගේ ඒ දේවල් වලින් මිදිලා ඒකාකාරී පරිසරයෙන් මිදිලා මේ දරුවන්ගේ මනස හදා ගන්න ගොඩක් ඉවහල් වුණා කියලා හිතනවා මේ ධර්මදේශනාවස. ඉතින් ඒ නිසා ඒකට ඔබතුමාට තමයි ගොඩක් පින් අනුමෝදන් කරන්න ඕන මේ වගේ දරුවෝ පිරිසක් එකතු කරගෙන මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන. ස්තුතියි සර්. ස්වාමීන් වහන්ස, අද දවසේ මේ වැඩසටහන සඳහා සම්බන්ධ ඔබ වහන්සේට මා නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා මේ වෙලාවේ. ඔව්, අපේ චූටි දූල පුතාලා විශේෂයෙන්ම දැනගන්න ඕනේ අපේ හෂාන්සර් ගැන. ඉතින් මම පෞද්ගලිකව හෂාන්සර් ගැන දන්නවනේ. ඒකනේ මට ආරාධනා කරන්නත් යෙදුනේ මෙහාට ඔයාලට දහම් දේශනයක් කරන්න කියලා. දැන් හෂාන්සර් පුතේ ඇත්තටම බොහොම කාර්යබහුල කෙනෙක්. දැන් එයත් සතියකට දවසක්, ඒ වගේම විශේෂයෙන් පෝය දවසේ. හෂාන්සර් විතරක් නෙමෙයි, අශාන්සයට තුටි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ඕක මල්ලිලා දෙන්නේ. ඉතින් ඒ දෙන්නත් එක්ක ආරණ්‍යයට එනවා, ඇවිදිලා ඒ පින්කම් වැඩ කටයුතු වලට සහසම්බන්ධ වෙනවා. ඒ වගේම පුතේ හෂාන්ස හම්බ කරන මේ මුදල් වලින් සාසනයට හරියට උදව් කරනවා. අපේ ස්ථානෙට, ඒ වගේම අපිට හැම වෙලාවකම මේ බේත්ේ ගැනීම ආදී නොයෙකුත් විදියට හැම දෙයක්ම හොයලා බලයි. කෙනෙකුට විතරක් නෙමෙයි, හෂාන්ස ඉගෙන ගන්න අපහසු දරුවන්ට උදව් කරනවා. ඒ වගේ ගොඩාක් වැඩ කරනවා. මම කියන්නේ අන්න ඒ වගේ චූටි දූල පුතාලට පුළුවන් වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ අධ්‍යාපනය ලැබලා රැකියාවක් කරන කාලේ කරන්න පුළුවන් වෙන්න ඕනේ අන්න ඒ විදිහට. අන්න ඒකටයි අපි මුදල් හම්බ කරන්නේ. එහෙම නැතුව එකතු කොල්ලා ගොඩ ගහගෙන ඒව තියාගන්න නෙමෙයි, ඒ මුදල් වලින් පුතේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ඒව එකතු කර ගැනීම නෙමෙයි කරන්න ඕනේ. අපි අනුන්ට යහපත කරන එක, සාසනයට උදව් කරන එක. ඒක නිසා හසාන්ස වගේ මේ ජූටි පුතාලා තමන්ගේ ඉදිරි ජීවිතේ සාසනෙත් එක්ක ගමන් කරන වැඩපිළිවෙලකට අනුගත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගුරුවරයා ඒ වගේ නම් ගෝලයෝ ටිකත් ඒ වගේ වෙයි කියලා අපිට හිතෙනවා.